අදදරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණය කසුන් පියසර ප්‍රකාශය ලහිරු ජයවර්ධන අදදරණ ප්‍රධාන පුවත් සිරස්තල මැතිවරණය පැවැත්වීමට සුදුසු ආර්ථිකයක් නොමැති බවට ප්‍රකාශයක්. මුල්ලර මුදලට යෝජනා ඉදිරිපත් කරන්නයි ජනපති විපක්ෂයෙන් ඉල්ලයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් ලබා නොදීම ගැන ප්‍රධාන විපක්ෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්. ජාතික විරෝධතාවක් හෙට කොළඹදී වෘත්තීය සමිති 40ක් එක්වෙයි. නාම යෝජනා අවලංගුව හොත් පමණක් ඇප මුදල් ලැබෙන බවට කොමිසමින් ප්‍රකාශයක්. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම එංගලන්ත ලයින්ස් කණ්ඩායමට එරෙහි දෙවන ජයත් ලබයි. අදදරණ දේශීය පුවත්. එළඹෙන මැතිවරණය ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නොවන අතර වර්තමානයේ මැතිවරණ පැවැත්වීමට ආර්ථිකය ශක්තිමත් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඕනෑම පක්ෂයක යෝජනා ජාත්‍යන්තර මූල්‍ය ලැබුදලට ලබා දීමටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් සූදානම් බව පවසන ජනාධිපතිවරයා ඊට අදාළ යෝජනා ලබා දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ වලින් එල්ලීමක්ද කළා. මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින් සහ නීතිඥවරුන් සමග මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවා. අපිට තියෙන යන ඡන්දය ආණ්ඩු මාරු කරන ඡන්දයක් නෙමෙයි. ඒකට සම්බන්ධයක් නැහැ. ඉතින් මමත් සම්බන්ධ උනේ. අපිට අද ආර්ථිකය ශක්තිමත් නැහැ මේ වැඩ කටයුතු සඳහා. තව කාලෙකින් මේක අරගත්තොත් අපිට පුළුවන් ආර්ථිකය ශක්තිමත් කරන්න. ඉතින් මෙතන තියෙන්නේ පළාත් පාලන ආයතන ඡන්දය. ඡන්දේ තියෙන දිනේ මේ පක්ෂවලට ගිහින් උසාවියෙන් බේරගන්න. ඒත් ආර්ථිකය අපිට උසාවියෙන් බේරගන්න බෑ. අපිට තියෙන්නේ මේ ආර්ථිකය ගෙනියන්න. ඒක වගකීම පාර්ලිමේන්තුවට තියෙන. අන්න එතෙන්ට යන්න තියෙන. වෙන විකල්පයක් තියෙනවා. විකල්ප මොකද්ද කියන්නේ? IMF යන්න නැත්නම් ඔයාටද යන්න ඕන කියලා අහන්නේ. කියන්න ඕනේ. කියන්න නැත්නම් IMF එක ඉන්න ඕනේ. ජනතා විමුක්ති ඒගොල්ලෝ යෝජනා කියනවා ලක්ෂ 2කට අඩු අයට ආදායම් බද්දු ගෙවන්න එපා කියලා. IMF එක පිළිගන්නවා නම් මට ප්‍රශ්නයක් නැහැ. සමහර යෝජනා ඉදිරිපත් කරන්නෙත් නැහැ. කෑ ගැහුවා. දැන් මේ දේශපාලන කාලේ ඉවරයි. නිකන් සෙල්ලම් කළා දේශපාලනය කරන්න එපා. අනාගතයේ එක්ක සෙල්ලම් කරන්න එපා මේ තරුණ තරුණියන්. තමන්ගේ සැලැස්ම කුමක්ද කියලා ප්‍රකාශ කරන්න. මම ලෑස්ති හොඳ සැලසුම් තියනවා නම් යෝජනා තියනවා නම් මේවා ක්‍රියාත්මක කරන්න. ඒත් අන්තිම තීරණය මම එක්ක නෙමෙයි. ඒ තීරණය තියෙන IMF සංවිධානයේ. වර්තමානයේ බෙරට පවතින මූලික ප්‍රශ්නය වන්නේ මෙම ආර්ථිකාර්බුදය බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ. මේ යෝජනා ඔක්කොම දෙන්න අවස්ථාව ලැබලා දෙන්නම් කෙලින්ම වොෂින්ටන් නුවර IMF නායකයින් එක්ක සාකච්ඡා කරන්න. ප්‍රධානීන් ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා දෙන්න සජීවී යෝජනා තුනම අරගෙන අහන්න මම ලෑස්ති එක කරා. මේ යෝජනා ඉදිරිපත් කළා කිව්වොත් මේ යෝජනා IMF යෝජනා වලට වඩා හොඳයි කියලා. එහෙනම් අපි ඒක පිළි අරගෙන ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙනම් අද අපිට තියෙන්නේ මෙතෙන්ට ඇවිල්ලා කතා කරන්න. ඒකයි නියම දේශපාලන. මම මේ වැඩ කටයුත්ත බාරගත්තේ කවුරුත් නැති අවස්ථාවේ. රට බේරන්න ගිහින් බැනුම් අහන. මේ මාර්ගය යනවනම් අපි දන්නවා ඒක දියුණු වෙනවා. ඒ කියන්නේ කිසිම කියන්නේ ඊළඟ පරම්පරාවට හොඳ අනාගතයක් දෙන්න ඕනේ. එයයි දැනගන්න ඕනේ ඒක තීරණය කරලා. ඒගොල්ලෝ රවට්ටන්න ඕනේ. ඉතින් මේ බොරු කියන දේශපාලනයෙන් අපි ඈත් වෙන්න ඕනේ. මොකද මේ ප්‍රශ්නේ තමයි මේ තරුණ තරුණියන්ගේ අනාගතයට බලපාන. ඉතින් දැන් මෙතන තියෙන ප්‍රධානම කාරණේ තමයි අපි මේ ආර්ථික අර්බුදයෙන් කොහොමද ගොඩ එන්නේ. ඒකයි අපේ රටේ තියෙන මූලික ප්‍රශ්න. අපි ඒකට අපි අවධානය යොමු කළා. අපි ගමන් කරමු. මගේ විශ්වාසයක් තියෙනවා මේ අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා මීට වඩා හොඳ තත්වයකට රට හරවා ගන්න පුළුවන්. 20 24 වෙනකොට අපි ආපහු සංවර්ධනය කරා. හිමින් සීරුව හරි ගමන් කරනවා. The big story. පළාත් පාලන මැතිවරණ කටයුතුවලට මුදල් වෙන් නොකිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගත් තීරණයට එරෙහිව සමගි ජන බලවේගය අධිකරණයේ වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අයවැයෙන් වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන මැතිවරණ කොමිසම වෙත නිකුත් නොකිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් ගෙන ඇති තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසilla පෙත්සම ගොනු කර ඇති බව සඳහන්. සමගි ජන බලවේගයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මදුම්බණ්ඩාර මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු එහි සමාජිකින් රජයේ මුද්‍රණාලයාධිපතිනිය ඇතුළු 9 දෙනෙකු නම් කර ඇති බවයි වාර්තා වන්නේ. පෙත්සම්කරු පවසන්නේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අයවැයෙන් වෙන් කර තිබුණද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම මුදල් ප්‍රතිපාදන මුදා හැරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මැතිවරණ කොමිසමට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගත වෙති බවයි. අයවැය තුළින් මැතිවරණ කටයුතු සඳහා පාර්ලිමේන්තුව මගින් මැතිවරණ කොමිසම වෙත රුපියල් බිලියන 10ක මුදලක් වෙන්කර අනුමත කර දී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු එසේ වෙන් කළ මුදල් මැතිවරණ කටයුතු සඳහා මුදා නොහැර සිටීමට වගඋත්තරකරුවන්ට හැකියාවක් නොමැති බවද පෙන්වා දී තිබෙනවා. එබැවින් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කිරීමට බාධා පමුණුවන ආකාරයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා නීතිපතිවරයාට නියෝග නිකුත් කරන නිසාත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. එමෙන්ම තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය කරන ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමේ සමාජිකයින් වෙත මුදා හරින ලෙස රජයේ මුද්‍රණාලයාධිපතිනිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් තවත් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව සඳහන්. මෙතර පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීමට බාධා නොකර ඊට අදාළ පහසුකම් සලසා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලීමක් කරන බව කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. මේ සම්බන්ධයෙන් අගරදුගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් විසින් අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් හැදවමින් අදහස් පළ කළා. පරමාධිපත්‍යයේ අයිතිය ප්‍රායෝගිකව භාවිතා කිරීම සඳහා ජනතාව සතු ප්‍රධානතම සහ වැදගත්ම අවස්ථාව වන්නේ ජනතා නියෝජිත පරිපාලන ආයතන සඳහා තමන්ගේ අභිමතය පරිදි නියෝජිතයන් පත්කර ගැනීමේ අවස්ථාව. එනිසා ඒ සඳහා එම ඡන්දය ප්‍රකාශ කිරීම ඔවුන් සතු මූලික අයිතිවාසිකමක් බව අපි දන්. එසේම මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය පරිසරය සකසා දීමට ජනාධිපතිවරයා ඇතුළු රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම බැඳී සිටිනවා. මැතිවරණ කොමිසමට අවශ්‍ය කරන සියලුම සහය ලබා දීමට ඊට අදාළ සියලුම රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන් බැඳී සිටිනවා. ඒ නිසා පළාත් පාලන මැතිවරණය නිසි ආකාරයෙන් පැවැත්වීමට බාධා කර ඕනෑම කෙනෙක් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් වගේම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව අපගේ විශ්වාසයයි. දේශපාලන බලපෑම් මත ජනතා විරෝධී ලෙස ක්‍රියා කරමින් ජනතා පරමාධිපත්‍යයේ බලය උදුරා ගැනීමට දරන මේ උත්සාහය අපි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මැතිවරණයේ නොපැවැත්වීම සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. අපි මහජන ඡන්දයේ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. අපි විපක්ෂයේ සිටිනකොට කිසිදු ආර්ථික අර්බුදයක් නැතුව, කිසිදු මූල්‍ය අර්බුදයක් නැතුව, කිසිදු ණය ආපසු ගෙවීම පිළිබඳ අර්බුදයක් පැන නගින්න අවුරුදු 2.5 පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වුවේ නැහැ. ඒ වගේම පළාත් සභා මැතිවරණ පැවැත්වුවෙත් නැහැ. තව වෙනකම් පවත්තලත් නැහැ. එතකොට එහෙම අර්බුදයක් තිබුණේ. මෙවැනි අර්බුදයක් ද මේ ඇතිබලා තියෙන තත්වයේ තුල තවදුරටත් ණය ගන්න බෑ. මොකද අපි ගත්ත ණය ගෙවන්න බෑ කියලා තියෙන්නේ. දෙක මුදල් අච්චු ගහන්න බෑ. අමනට වඩා අච්චු ගහලා මේ ක්‍රමයේ කඩා වැටෙන බවට ජාත්‍යන්තරයෙන් අනතුරු අඟවලා තිබෙන නිසා. ඒ නිසා ඇත්ත වියදම් කළමනාකරණයක් සඳහා ඉතාම විශාල වෙහෙසක් ආණ්ඩුව ගන්නවා. රාජ්‍ය ආයතන සමකකම ඉතාම විශාල පෙරමැසුම් සාගත වියදම් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. The big story. පළාත් පාලන මැතිවරණය මාර්තු මාස 9 වෙනිදා පැවැත්වීමට හැකියාවක් නොමැති බවට ශිෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණද ඇප මුදල් නැවත නිකුත් කිරීමට මේ දක්වාත් හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඇප මුදල් යළි නිකුත් කළ හැකි වන්නේ නාම යෝජනා අවලංගු කිරීමකදී පමණක් බවයි අද දින කළ විමසීමකට පිළිතුරු දෙමින් එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ. නාම යෝජනා අවලංගු කිරීමට නම් ආණ්ඩුව පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළ යුතු අතර එසේ නොවන්නේ නම් සීමා නිර්ණය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළහොත් පමණක් නාම යෝජනා අවලංගු වන බව සඳහන්. කෙසේ වෙතත් පළාත් පාලන ආයතන මැතිවරණයේ නොපවත්වන බවට මේ දක්වාත් නිශ්චිත ප්‍රකාශයක් සිදු කර නොමැති අතර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත්තේ දැනට ප්‍රකාශයට පත් කර ඇති දිනේදී ඒ පැවැත්වීමට පවතින අපහසුතාව පමණක් බවයි සභාපතිවරයා පැවසුවේ. මෙතර බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් අදහස් දැක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. කවුරු හරි මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කවුද කියලා මං කියනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. කවුරු හරි මගෙන් ඇහුවොත් රජයේ මුද්‍රණාලයේ ප්‍රධානියා කවුද කියලා මගේ උත්තරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒක තමයි 37. හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන්ම ඡන්ද නතර කරන සියලුම කුමන්ත්‍රණකාරීන්ව අපි අනාගතයේදී අධිකරණය හමුවට ගෙනෙනවාමයි. දැන් කවුද මේ රතුපාට විප්ලවවාදීන් මේ රටට තියෙන හොඳම විකල්පයයි කියන. පොඩක් හිතලා බලන්න. මේ රට විනාශ කරපු රාජපක්ෂ පරපුර ජනාධිපති තනතුරට ගෙනවිලා මේ රටේ 220,000ක් ජනතාව වහලුම් බවට පත් කරන ගමන ආරම්භ කරේ ජනතා විමුක්ති පෙරමුණ. ඒගොල්ලෝ ගෙන්ජට ගියේ. දැන් කියනවා අපිට තමයි හොඳටම හොරුන් අල්ලන්න පුළුවන්. එදා ගෝඨා එක වෙයා ව්‍යාපෘතිය. මේන්නේ ගෝඨ දෙක ව්‍යාපෘතිය. මං කියනවා රටේ ජනතාවට ඔබ කැමතිද නැවතත් වරක් ඉල්ලම් කන්න? ඇමරිපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් එකතු ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අපරට විශාල දේශපාලන පිබිදීමක් තියෙනවා. එන්නගිටේ මේ විලතින කුමක් වෙනවද? මේ ප්‍රභූතන්ත්‍රයේ දේශපාලන වෙනුවට පොදු ජනතාව අතට බලය මාරු වීම සඳහා નિયમિતව තිබෙනවා. නිකන් දෙයිද? නෑ. මේ ප්‍රභූතන්ත්‍රය මේ රටේ ජනතාව රැවටීමකට භාජනය කරනවා. ප්‍රභූතන්ත්‍රය රටේ ජනතාව පීඩාවට පත් කරලා හිටී. අය කරනවා. දැන් ජනතාව දන්නවා ප්‍රභූත්වයේ තිබ්බට කම්බුරු කියන. එනිසා මොකද වෙලා තියෙන්නේ? අර ප්‍රභූත්වයට වශී කරගෙන ජනතාව රවට්ටපු දේශපාලන ඉවර වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ගැස්සෙනවා ගුවන් තොටිල්ල. ඒගොල්ලන්ට සනීපදායක ජීවිතයක් ගත කරලා දන් දෙනවා. ජනතාව රවට්ටනවා. අතරේ ගහනවා. කොළඹ යනවා. ලොකු මන්දිර හදනවා දරුවෝ පිටරට යවනවා පිටරට සවාරිය යනවා විනෝදයට අප්‍රිකානු වනාන්තර බලන්න යනවා මේ විදියට ඉතාමත් සඳළුතලයේ දේශපාලනයක් තිබෙනවා මේ සඳළුතලයේ දේශපාලනය බිඳ වැටීමට නියමිත බව ඒගොල්ලෝ දන්නවා එහෙනම් මොකද කරන්න ඕන ඒගොල්ලෝ මේ බිඳ වැටෙන එක බලකන්න ඕන බලකන්න ඡන්දේ තියෙන එක නතර කරන්න ඕන මේ ඡන්දේ තියෙන එක නතර කරන්න හදන නිකන් නෙවෙයි දීර්ඝ කාලයක් ගමන් කරමින් තිබුණු දූෂිත ප්‍රභූතන්ත්‍රයේ දේශපාලනය අවුස්සී දැන් සාමාන්‍ය මිනිස් වතර දේශපාලනෙ ඉන්න පටන් ගන්න දැන් කල්පනා කරනවා එහෙම නිකන් ඡන්දේ තියලා මාරු කරන්න බෑ දන්න හැම ගැටයක්ම ගන්නවා ඡන්දේ කල් දාන්න අසාධාරණ බදෝය කිරීම් වලට එරෙහිව ජාතික විරෝධතාවක් හෙටදිනේදී සිදු කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිතිය එකමුතුව තීරණය කර තිබෙනවා. එනම් වෘත්තීය සමිති 40කට ආසන්න ප්‍රමාණයක නියෝජිතින් මේ සඳහා එක්වීමට නියමිතයි. කොළඹ කොටුවේදී මෙම විරෝධතාවය පැවැත්වෙන අතර ඊට අනුව නිසි ප්‍රතිචාර ලබා නොදුනහොත් එළඹෙන පළමුවෙනිදා සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද පෙරවරුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ පැවති අතර අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේත අදහස් එක් වූ වෛද්‍ය චමිල විජේසිංහ මහතා අපි ඒකමතිකව තීරණය කරපු කාරණේ තමයි වෘත්තීය සමිති 40කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත ඉතිහාසයේ බිහිවෙච්ච දැවැන්තම වෘත්තීයවේදීන්ගේ පෙරමුණ පුලුල්ම පෙරමුණ වුණු වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතු වූ විදිහට හෙට දවසේදී කොළඹ කොටුවේදී පැවැත්වෙන විරෝධතාවය සඳහා අපගේ සම්පූර්ණ දායකත්වය සහ සහභාගීත්වය අපි හෙට දවසේදී ලබා දෙනවා. ඒ අනුව මේ ආණ්ඩුව මේ කරගෙන යමින් තියෙන අසාධාරණ මේ අයුක්ති සහගත බදු ප්‍රතිපත්ති ආපසු හරවලා ඒ වෙනුවට මේ රටට ජනතාවට හිතකර සාධාරණ පිළිගත හැකි පාරදෘශ්‍ය බදු ප්‍රතිපත්තියක් රටට හඳුන්වලා දෙන්න කියලා බල කරමින් හෙට දවසේදී දසදහස් ගණනින් වෘත්තීයවේදීන් සේවා නියුක්තකයන් කොළඹ කොටුවට රැස්වීම නියමිතයි. ඒ වගේම ආම මේ ගැටලුව වෘත්තීයමය විදිහට විසඳ ගන්න මේ ආණ්ඩුව සූදානම් නැත්නම් මාර්තු මාසේ 1 වෙනිදා ඉඳලා ඉදිරියට දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට මේ ආණ්ඩුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ එකබද්ධ වෘත්තීය සමිති සඳහනේ කඳවුම් කරුණරංජන් ජයලාල් මහතා අදහස් දක්වමින් පෞගිය 8 වෙනිදා අපි තෙල් වරායි විදුලි සීලම් වෘත්ති සමිතිය එළියට බහලා දැවැන්ත උද්ඝෝෂණයක් කළා ලෙන්නුවාඩු වාර්තා කළා මේ අසාධාරණ බදු පනත වහම ඉල්ලාස් කරගෙන ආණ්ඩුව බල කරන්නේ. අපි අනිකුත් වෘත්තිකයෝ සහ ඒකාබද්ධ වෙච්ච තවත් දැවැන්ත පියවර තබන්න අපි තීරණයක් ගත්තා. ඒ කියන්නේ හෙට 22 කොටුව ස්ටේෂන් එක ඉදිරිපිට වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, ඒ වගේම වරාය, තෙල්, ජල සම්පාදන, විදුලි බල, බැංකුව මේ ඔක්කොම ඒකාබද්ධ දැවැන්ත උද්ඝෝෂණයක් අපි හෙට ගන්න. මේ වෘත්තිකයෝ මේ වැඩ කරන ජනතාව තවදුරටත් පීඩාවට පත් කළ මේ ආණ්ඩුවට එක පියවරක් අඩියක් ගමන් කරන්න බෑ. නිසා මේ රටේ මර්මස්ථාන ටික එකතුණයි කියලා කියන්නේම හෙට දවස තුල ඒක ආණ්ඩුවට ඇත්තම මාරාන්තිකයි. ලංකා බැංකු සේවක සංගමේ සභාපති චන්දන දිසානායක මහතා අදහස් දක්වමින් ආණ්ඩුවට අපි කියලා තියෙනවා මේක දරාගත හැකි මට්ටමට සංශෝධනය කරන්න කියලා. ඒ අවාසනාවන්ත විදිහට මේ වෙනතෙක් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් අරගෙන නැහැ. සාකච්ඡා කරලා තීන්දුවකට ඇවිල්ලත් නැහැ. ඒ අනුව අද දවසේ අපි තීන්දුව කරන්න නිශ්චිතවම හෙට දවසේ විරෝධතා දිනයක් හැටියට ප්‍රකාශයට පත් කරලා තිනවා අපි මේක පෙර. ඒ අනුව හෙට දවසේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දවල් 12 සිට 1 දක්වා දැවැන්ත විරෝධතාවයක් අපි ප්‍රකාශ කරලා තිනවා. ඒක අපි ක්‍රියාත්මක කරනවා. ඉන්පස්සේ පළවෙනිදා වෙනකන් විරෝධතා විවිධ ආකාරයෙන් පවත්වලා මාර්තු මාසේ 1 වෙනිදා පිළිබඳව නිශ්චිත තීන්දුවක් අපි හෙට අනිද්දා දවසේ ඇතුළත ගන්න බලාපොරොත්තු වෙනවා. අද දින කෙලිබිම සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවති තරඟ 3කින් යුත් එක්දින තරඟාවලියේ තරඟ 2-1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අද සමත් වුණා. ඒ දෙවන එක්දින තරඟයේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කඩලු 6කින් ජය ගැනීමත් සමගයි. තරගේ ප්‍රථමෙන් පන්දුර පරදුන එංගලන්ත ලයන්ස් කණ්ඩායමට පන්දුවර 45ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 166ක් පමණයි. ඒ අනුව පිළිතුරින්ම සඳහා පිටියට පෙප්සි ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවර 32යි එක් පන්දුවක් තුළ කඩලු 4ක් දැවී සිටියේදී ජයග්‍රහණය වාර්තා කළා. අද දින ප්‍රවෘත්ති සමාප්තයි. ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට පෙරවරු 6:30ට. දවසේ පුවත් සංක්ෂිප්තයේ 21 වෙනි කනිසම රාත්‍රී 9:00ට FM දෙරණුසේ ඔබට සමන් දිය හැකියි.